හරිත ලෝ සමග එකතු වන ඔබට ආයුබෝව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ආයුබෝව වෙන්න නම් අපි නිරෝගීමත් විය යුතුයි ඉතින් නිරෝගීමත් වන්න මොකද කරන්න ඕනි රසායනික බෙහෙත් වලින් තොර එළවලු ආහාර ගත්තනම් අපිට නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් හරිත ලෝව හැමදාමත් කරනවා වගේ අදත් ඔබට කාබනික වගාවක් කරන ආකාරය ගැන තමයි කියලා දෙන්න හදන්නේ ඉවත් කරන ටින් වල කාබනික පොහොර භාවිත කර සලාද හදන ආකාරය ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම ඉවත් කරන ලද ටින් සුවගත යුතුය වෙනවා. එලෙස අප සොයා ගන්නා ලද ටින් මෙලෙස කපා ගත යුතුය. ටින් මෙලෙස කපා ගැනීමට ඔබට පහසු උපකරණයක් භාවිත කරන්න පුළුවන්. මම නම් ගියක් ආධාරයෙන් තමයි මෙහි ඉහළ කොටස ඉවත් කරගනු ලැබුවේ. ඔබට පහසු උපකරණයක් තිබෙනවා නම් එමගින් එය ඉටු කරගන්න පුළුවන්. එලෙස උපකරණයකින් කපා ගැනීමේදී ඔබගේ කාලය ඉතිරි කර ගැනීමට පුළුවන් වේවි. डेंगू मधुरवान बोवीमट अति इडमेन में परिसरे अपवित्रीम वेलक्कीम मेमगिन सिदुवनवा अत्तरम मेम वडात हुंद क्रमया गिदर अलंकारेट दे मे योदा गन्न पुलुवा ए वगेम अपट अवश्यनम मे निवसे इहल स्थाने कदे इल्ला गन्न पुलुवा මෙලෙස කපාගත් ටින් වල වතුර බස යාමට ටින් එකේ පහළම කොටසින් සිදුරු ඇති කළ යුතු වෙනවා මෙලෙස සිදුරු ඇති කිරීමට මම භාවිතා කළේ ඇණයක් ඔබට අවශ්‍ය නම් කුමක් හෝ දෙයක් භාවිතා කරන්න පුළුවන් ඒ වගේම මේට පස් සහ පොර යොදා ගැනීමේදී නම් පස් දෙකකට කාබනික පොහොර එකක් ලෙස යොදා ගත යුතුයි වඩාත් හොඳ කාබනික පොහොර ගැන මම ඔබව දැනුවත් කරලා තිබෙනවා මම හිතනවා ඔබ දැනුවත් ඇති කියලා කුකුළු කොටුවකින් ලබා ගන්න පුළුවන් කුකුළු පොහොර වඩාත් හොඳයි මම භාවිත කරන ලැබුවේ නම් එළු පොහොර කාබනික පොහොර සහ පස් මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගත යුතු වෙනවා ඉන් පසුව නැවත වරක් පොහොර යෙදීමට ඉඩ ඉතිරි වෙන පරිදි ටින් එකට පස් පිරවීම සිදු කළ යුතුයි ඒ වගේම අපි සලාද පැල තවාන් දමා සිටිය යුතුය. පැලේට වයස දින 14ක් පමණ ගෙවුණු පසු තවානෙන් ගලවා අප සාදා ගන්න ලැබූ ටින් වල සලාද පැල පැල කළ යුතුය වෙනවා. ජලය දැමීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. මොකද සලාද පැල වලට හිරු එළිය අවශ්‍යයි. එම නිසා හොඳින් හිරු එළිය වැටෙන තැනක ටින් තැබිය යුතුය වෙනවා. හිරු එළිය නිසාවෙන් ටින් එක රත් වෙන අවකාශය වැඩි. ඉතින් උදේ සවස අනිවාර්යෙන්ම ජලය දැමීම සිදු කරන්න ඕනි. ඒ වගේම පැලේ සිටවා දින 10කට පමණ පසුව අනිවාර්යෙන්ම කාබනික පොහොර දැමීම සිදු කළ යුතුය වෙනවා.
අනිවාර්යෙන්ම පැවසිය යුතු කරුණක් තිබෙනවා. ඔබ හදන එළවලු සමග ඔබ ජීවත් වෙන්න ඔබගේ වෙහෙසකර මනස නැවුම් කරනවා නොඅනුමානයි. මාගේ බලාපොරොත්තුව ඔබගේ නිරෝගිමත් භාවයයි. ඉතින් ඔබට වගා කර ඔබේ ආහාර නිවසේ සාදා ගන්න. ඒ වගේම මල් පැලයක් සාදනවා වගේ නිවසේ අලංකාර රැකගෙන ලස්සනට වගා කරන්න හරිතුලෝ channel එක subscribe කරන්න.